අයිබෝන් සුබ සැන්දෑවක්. තවත් ලස්සන කුකවට් එපිසෝඩ්ඩයක් අරගෙන තවත් ලස්සන පැත්තකට ආව අපි. අපි ඉන්නේ බළලු වැව කියන ගම්මානේ. මේ සද්දන්ත බළලු වැව මැද්දේ තමයි දැන් ඉන්නේ. ලස්සනම ලස්සන වැවක්, ලස්සන තැනක්. අපි අද කරන්නේ අමුතු වැඩක්. වැව් මාළු වලින් විතරක් එපිසෝඩ්ඩයක් කරන්න යන්නේ. මුළු එපිසෝඩ් එකම වැව් මාළු විතරමයි. ඒක කරන්නේ ධර්මසිරි අයිය කියලා කෙනෙක්. දැන් තියෙන්නේ මේ බළලු වැවේ තව ටිකක් ඉස්සරහට යන්න. ධර්මසිරි අයියෝ හොයාගෙන. This is the cookout. ලස්සන එපිසෝඩ්ඩයක් වෙයි. යන්න. කොහොමදයි අයබෝන්? ධර්මසිරි නේ? කොහොමද සමාර තැනකනේ අද සෙට් කරලා තියෙන්නේ. හිතාගන්න බෑ, මීට වඩා හොඳ තැනක් හිතාගන්න බෑ අද එපිසෝඩ් එක කරන්න. මේ අපි ඉන්නේ දැන් මේ බළලු වැව නේ? මේකද බළලු වැව ඉස්මත්තේ. මේකෙන් එහා පැත්තේ තමයි කලා වැව නේ? උතුම ලස්සන තැනක්. අද කිව්වාගේ මේ ඔක්කොම වැව් මාළු වලින් හදන මේකත් නේ තියෙන. අද එළම වැව් මාළු වැවෙන්නේ නිර්මාණය කරන සියලු දේවල්. මොකද අපි වැව් පෝෂණය වෙන්නේ මේ එළවලු හදන්න පාවා. ඉතින් අපේ වැවව ආයි තියෙන්නේ අනිවාර්යෙන්. එතකොට අපි මේ ලබු රොටි එකක් හදනවා. ලබු රොටි එකක් හදනවා. ලබු රොටි එකක් හදනවා. ඒකට මාළු වලින් තමයි ඒකට මික්ස් කරලා කන්න තියෙන්නේ. හා. එතකොට මේ මේ වංගෙඩියේ කොටපු හාල්. වංගෙඩියේ කොටපු හාල්. මේ දැන් අපි මෝල් වලනේ කොටන්නේ. දැන් මේක වංගෙඩියේ කොටලා අපි හරි ගස්සලා තියෙන. ඉතින් මේකේ බත් එක අර රසට වැඩි වෙනස්. පාට වෙනස්. අයියේ දැන් මාළු જાති ඉන්නවා හතක්. අපි මොනවද ඉස්සල්ලාම කරන්නේ? අපි ඉස්සරෝ මේ මාළු ටික සියල්ලම සුද්ධ කරගන්නවා. හා, මේකම ඔක්කොම ටික සුද්ධ කරගමු නේ. සුද්ධ කළා, සෝදලා වෙන් කරගෙන අපි ඊළඟ ටික වැඩහරහන් ටික ලෑස්ති කරගන්නවා. මේ මට hina වෙන්න එපා. ගොඩක් ඒවා මම මේ මුලින්ම දැන අද තමයි දැනගත්තේ මේ දේවල් ටික. ඇත්තටම ෂා මරු එහෙනම් මේ වැඩි පටන් ගමු. එතකොට මේ සාල් මේ මේ වැව් සාල් නේ මේකට කිව්වේ? ඔව් මේ වැව් සාල්. තිත්තින් වැව් සාල්. වැලි දාන්නේ. මේ වැලි දාලා මේක බුලපුවහම තමයි මේකේ කොර ගැලවෙන්නේ. මේ පිළිකොර ගලවන්න ලේසි. දී ඒක තමයි මම හැමදාම කල්පනා සාලිය ගත්තම එන්න කරදර නැන එකින් එක මේ කොරපොතු ගලවන්නේ. නෑ නෑ. මෙහෙම වැලි දාලා මේ කරපුවම මෙහෙම වැලි දාලා පොර හැවුලලා මේක සෝදනවා අපි. ෂා. සෝදලා තමයි ඊටු හරි අපි මේ එකයි මේ ඔළුව. ආ ඊට පස්සේ. ඔව්. මේ වරල් ටික වෙන් කරගන්න. මරු සිස්ටම් එකේ ඒක. ඒ සාලියුටි නේ, වැව් සාලියුටි. ඊට පස්සේ හරි දැන් කහකුඩු ටිකක් මේකට දානවා. කහකුඩු තුන පහ ඔක්කොම ඔක්කොම තියෙනවා. හා, මම වර ගියාම තියෙනවා අපි ඒක. දැන් අපි දැන්ට දැම්මේ මේ කහකුඩු, සරක්කු කුඩු, මිරිස් කුඩු, බොරක පේස්ට් එක. දැන් අපි දාන ගම්මිරිස්. මේ තලලා දාන්න. තලාගත්තු සුදුළු ලුණුයි රතු ලුණුයි කෙලින් මේකටම දානවා. මේකට දානවා. ෂා. මේ දානවා. එහෙනම් ලුණු ටිකක් දාගන්න. ෂා. අතින් ඔක්කොම ටික අනා ගන්නවා. ඔක්කොම ටික අනන්න ලුණු හොඳයි.
ලස්සන කතාවක් ඉන්නේ දැන් ගෑනු පිරිමි කියලානේ ඔක්කොම අල්ල ඉගෙන ගන්න ඕනේ මේ ටිකනේ අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ එහෙම වුණොත් අපි රට දියුණු කරන්න බැහැ ඇත්ත ඔව් අපි දැන් මේක භාජනයට මෙහෙම දාලා හරිද තිත්ති හොද්දක්ද මේක ඇඹුල ඇඹුල මේක වැව්සාලේ ඇඹුල වැව්සාලේ ඇඹුල තෙල් දාන්නේ නැහැ ආ තෙල් දැම්මොත් සාමාන්‍යයෙන් පිටුගුරේ යනවා එතකොට අර ලස්සන ගොඩක් මේක පාර දකින්නේ පරිණත තාවට මේක ඇතුළ මේ අර කොරපොතු ඔක්කොම සුද්ධ කරන පාටක් වෙනස් වෙනවා නේ නිකන්. කල්ලා නැට්ටයි ඔළුවේ බුකු ටිකයන් කරගත්තා. හරියයි. වාහනේ දැන් යාගේ වැඩේ කරන් යන තියෙන්නේ. ඔව්. ෂෝට්. ලස්සන්ට දැන් මේ බින්තුල්ලා කියන එකගේ ඉරි අඳිනවා පිහියෙන් ඒක ගන්නයි මේ පහේ අල්ලන්නද යල්ලන්න කියන්නේ දැන් මේකේ විශේෂයි කටු තියෙනවා. ආ කටු තියෙන එක දෙක තමයි මේක ඉස්සර අපි ඉතින් අත්තමුත්ත ගත්තේ. ආ රා කට්ටක් ගහ. නෑ. එතකොට මේක බොහොම හිමින් කීවෙන්. ආ මේ කාබන වන්ත රායින් වේගින් මේක කරන්නේ නෑනේ. ඔව්. බොහොම හිමින් පොඩ්ඩක් ඕක දිලි දාලා. ආ තන ගමන් තමයි මේ රා පොඩක් බොන්නේ. බින්තුල ගන්න ඇතරම මේ රා බොද්දිය. රා බොද්දිය. ෂා. මාළු ටිකට ඇතුළ ගොරක පේස්සයි ලුණුයි ගම්මිරිසුයි දාලා අත ගන්නවා. ෂා. මේ වගේ දැන් වැව් මාළු වගේ දෙයක් හදද්දී ඒ මාළු ගැන හැම දෙයක්ම දන්න ඒ මාළු ගැන මාළුන්ට තියෙන රිස්පෙක්ට් එක ඒ ආදරය දැනුම ඒ ඔක්කොම පේනවා මෙයා හදන විදිහේ මේ පහේ ටික අත ගාද්දි ඒක ඇත්තටම මාළු ලස්සනයි. මේ රහ තේරෙනවා මේ පහේ අත ගාපු ගමන් මේ වගේ එච්චර ලස්සනයි මේ වැඩේ. දැන් ලෑස්ති වෙන්නේ මේ බින්තුල්ලනේ බින්තුල්ල ටෙම්පරාදු කරන්න අර වෙනම මිරිස් කුඩුයි කුම පහ කුඩුයි තියාගත්ත ටෙම්පරා ඒ වෙනම තෙලට දාන්න. අපි රතු ලුණු ටික දාමු. හරි. දාන්න රතු ලුණු දාන්න. හරි. නැහල ඒක පොඩ්ඩක් තරෙන්න දානවා. හා. ඒකත් මේ වැඩි හීනියට කැපුවේ නැහැ නේ. ඉස්කෝලේ දැම්ම ගොඩක් හරි ශෝකයකට යම් දැන්ට නිකන් මාර ලස්සනයි වැඩේ. අපි දැන් දානවා මේකට සරක්කු. සරක්කු කුඩ එක. අපි දැන් මාළු ටික. ඊට පස්සේ මාළු ටික දානවා. මාර ලස්සනයි වැඩේ. හොඳට මිශ්‍ර කර ගන්නවා. ඊළඟට මේක අඩු ගින්දරේ. අඩු ගින්දරේ. අඩු ගින්දරේ පාඩුවේ යාලට තැම්බෙන්න දෙන්න. පාඩුවේ තැම්බෙන්න දෙන්න ඕනේ. දැන් අර ලූලා පත ලූලාව දැන් සුද්ධ කරලා ලස්සනට අරන් තියෙන්නේ
දම්මිරිසුළු නුයි දාලා මෙයාව මෙයාව දානවා ගින්දරේ. බින්තුල් තෙම්පරාදු දැන් බින්තුල් තෙම්පරාදු ඉවරයි. දැන් අපි මේකට වතුර පොඩ්ඩක්වත් ගෑවුවේ නැහැ. ඒක තමයි නේ. ඔව්. හරිම රසයි. මෝ සුවඳයි. කවුරුත් එච්චර මහන්සි වෙන්නේ නැහැ. ඔය කරන හැම වැඩම මාත් ලස්සනයි. ඔව් අපි වැඩක් කරනකොට පිළිවෙලට කරන්න. කාටයි දැක්කම ආසයි තියෙන. මේ ආසාවත් එක්කලා තමයි රසය ඇති වෙන්නේ. මාත් ලස්සනයි වැඩේ. මිරිස් කුල්ටිය. මිරිස්සුයි ගම්මිරිස්සුයි ලුණුයි දෙහි ගොරකයි දැම්මා. ඊට පස්සේ වතුර පොඩ්ඩකුත් දාලා පේස්ට් එක හදාගන්නවා. දැන් අපි දැන් මේක මෙහෙම තමයි ගන්න. මේ පැත්තට. ඔන්නහම. ඒ ලස්සන වanı වැඩි. එතකොට මේ ඇතුළට දැන් මේ හොඳ ප්‍රාවෙදලා තමයි මේක කුල්ටු වෙන්නේ. ඔව්. බාර ලස්සරනේ මේ ගාලි වලලා තියෙන අමුතුම සතෙක් වගේ මේ ලස්සන වanı එක. ඔව් අපි දැන් කෝටුවක් සපාගෙන ඉමු හොනේ. ෂා. මේ වගේ ලස්සන දේවල් ඉතින් දකින්නේ නැහැ හැමදාම. තාමසේ අයියා ගියා කෝටුවක් කඩන්න. ඊට පස්සේ කෝටුව ගැහුවා. බින්දරේ දැම්මා. ඒක තමයි ඊළඟ කරන්නේ. බඩ පැත්ත පුච්චන්නේ පස්සේ. හොඳ පැත්ත තමයි පුච්චන්නේ. මොකද බඩ පැත්ත හැමෝම කැඩිලා දිද්දා වැටෙනවා. ආ වැටෙනවා. ඒක පොඬ පුච්චලා තමයි අනිත් පැත්තට හිමින් තරින් අරව ගන්න. වැලිගෝවා සම්බෝලේ තමයි අද ලෑස්තිනේ හරිම ලස්සනයි. ලුණු අත ගාගත්තා වතුර දැම්මා. ආ නිකන් තම්බලා ඊට පස්සේ තමයි සම්බෝලේ හදන්න තියෙන්නේ. ලේසි. දැන් අපි කංකුන් ටික වෙනම තියාගත්තා වැලිගෝවට මේ සම්බෝලේට තඹ ගන්න. දැන් මේ කංකුන් ටික ගන්න අපි. අපි මේ ලබුරටියට දාන්න. ලබුරටියට. ආ ෂා. දැන් මේ වාදනේ තියෙනවා හීනේ ලියාගත්තු කංකුන් එකයි ලබු කොළ එකයි ඉරමෙනෙන් ගාගත්තු ලබු එකයි ඒකටම දැන් ගා ගන්න පොල් ටික. දැන් අර මිශ්‍රණයට ලුණු දාගන්න. මේ ලුණු දාගන්න. ලබු තියෙනවා ලබු කොළ තියෙනවා කංකුන් තියෙනවා පොල් තියෙනවා දැන් ඒකට ලුණු දැම්මා ගම්මිරිස් දැම්මා ඒක එහෙම මිශ්‍ර කරගන්නවා පාම්පිනි දාන්න කලින් ඔක්කොම ටික මිශ්‍ර කරගෙන ලස්සනට පදමට හදාගත්ත බෝල කරගත්ත දැන් රොටිය වඩනවා. කියලා තියෙන්නේ රෝස්ලා තියෙන්නේ. මාර ලස්සනය. ඔව් නේ. මේ කට්ටිය තමයි ඔක්කොම බලාගත්තේ වලු අපි අනිතර කරන ගම. අයියේ මේක මෙහෙමම කණ්ඩි තමයි. මම කණ්ඩි හිටරා දැන් මෙච්චර ලස්සනයි. දැන් කූඩෙන් තියලා මීට කූරා අයින් කරනවා. ෂා. නෑනේ අපි මාළු වගේ බේස් එක හරි. අන්න ගානට කැමිලා දීලා. දැන් මෙයාගේ අපි හදන්නවා කිව්වේ කට්ට සම්බෝලේද? ඔව් දැන් මේක කට්ට සම්බෝලයක් අපි වෙනම හදනවා. ආ නිකන් කන්න පුළුවන් එක නිකන්. හා. දැන් අපි අර මේ වැලිගෝව ටික තම්බ ගත්තනේ. ඔව්. තම්බලා කම්කුන් ටිකත් තැඹුවා ඒකත් එක්කම. ඔව්. දැන් ඔය ලුණු ටිකක් කපා ගත්තා කංකුන් එක තායි පොඩි හීනෙට කපා ගත්තා අම්බගත්තු වැලිගෝ වගේ කටු ඔක්කොම අයින් කරගත්තා දැන් අපි දැන් තියෙන සම්බෝලේ අන්තිම හරිය දෙහි ටිකක් කපා ගත්තා න
දෙහි කෑලිත් දැම්ම දෙහි ඇමුල්ටි කොද්දාන එම කර මෙයා කරම හැම වැඩම්ම අමුතුයි ලස්සනයි දැ මේ කර කටුගලුවත් මාළුවට අපි දැම්ම කංකුන් ටික දැම්ම රතුනෝටික දැම්ම ඉරවස ගම්මිරිස් දැම්ම දාලේවරලා දෙහි කෑලි කපල දැම්ම මේ වකිවේ පැගිරි තියෙනක හොඳයි කරනේ බඩ අමාරක හැදික බයත්තිරන ඊට පසේ දෙහි දැම්ම ඊට පසේ ලුණු දැම්ම දැන් හොඳට මිශ්‍ර කරන්න ලුණු පොඩ්ඩයි දැම මොකද මාළුවට අපි තම්බද්දි ලුණු දාපු හින්ද ගම්මිරිස් දැම්ම මිරිස්කුළු දැම්ම දැන් දෙහි ගෙඩියේ ලෙල්ලේ තියෙන පැංගිරි ටික සූර්ල දානවා උතුමයි මට හිතා ගන්න බෑ මෙයාගේ ඩීටේල් ළඟ එතකොට මේ ලස්සනට මෙයා අපි පුච්චගත්තේ පුලුට කරගත්තේ මේකෙන් කෑල්ල කඩලා කට්ට සම්බෝලේ ගාගෙන කන්න කියද්දි කටට කෙලුණනවා මහර දෙවතාවත් කරන්න අපි වැව් සාලයෝ හැදුවා ඇඹුලක් අපි ඊට පස්සේ අර මේ ඉන්තුල්ල තෙම්පරාදුව හැදුවා ඊට පස්සේ අපි ලූලා පුලුට කරලා ඒකට හැදුවා කට්ට සම්බෝලේ අපි අනිත් එක මොකද්ද කරේ මේ වැලි ගොව්වගෙන් සම්බෝලයක් හැදුවා තම්බලා සම්බෝලයක් හැදුවා දැන් කරන්නේ මෙතන ඉතුරුලා තියෙන තව මාළු జాති තුනක් මම කිව්වා වැව් මාළු බෙදලා කෑවේ නැත්තම් නිකන් ඇගේ කෑල්ලක් නෑ වගේ කියලා ඉතින් ධර්මශ්‍රී අයියා ලස්සන මේ මේක තමයි ආන්දෙක් වගේ ලස්සන දිගයක කිටි ඌට කියන්නේ තෙලිය කියලා තෙලියයි තව මොනවද මෙතන තියෙන්නේ කියන මේ පත්තම් කුට්ටා පත්තම් කුට්ටා ඔව් මේකට කියන පත්තම් කුට්ටා කියන මේ දේ පත්තම් කුට්ටා පත්තම් කුට්ටා මේ තියෙන හුංගා හුංගා මේ තෙප්පිලිය තෙප්පිලිය ಜಾති හතරක් හතරක් දැන් ওই ಜಾති හතරම අපි බදින්ඩයි ලැහස්ති වෙන්නේ දැන් මේ ලස්සන මාළු ටිකට පහේ ටිකක් අතගා ගන්න යන්නේ ගොරකා ගම්මිරිස් පහේටි කතකාර දැන් ඉතින් තියෙන බදින්නේ අද දවසේ අන්තිම වෙලේ ආසම දෙයක් ජීවිතේ වැව් මාළු බදිනවා කියන එක පටන් ගන්න දැන් ආරම දවසක් අද ලස්සනම ලස්සන තැනක ඉන්නේ අපි බලලු වැව ඉස්මත්තේ ඉඳගෙන වැව් මාළු ගැනම වැව් මාළුත් එක විතරක් කරා එපිසෝඩ් එක මුළු එපිසෝඩ් එකම වැව් මාළු ಜಾති හතක් අරන් ආවා ධර්මසිරි අයියා සෙට් එකත් එක්ක උතයි සෙට් එකත් එක්ක අපි ඉඳලා හැදුවා දැන් හදපේව ටික කන වේලාව තමයි එළඹිලා තියෙන්නේ රූල කැල කඩන බලමු තත්තු කොහොමද කියලා මේක එතකොට එන්න නම් දා ගන්නවා නිකන් කාලා බලන ද ඉස්සලා ඔයාර කැමති විදියට ඉස්සලා ලූලගේ රහ බලමු ඊට පස්සේ අරකටත් ගාලා කාලා බලමු හොඳයි හොඳයි ලුණු ඇඹුල හැමදේම ගන්නට හැබැයි මැජික් එක තමයි ඔයා මේක හැදුවේ කට්ට සම්බෝලෙත් එක ගාගෙන ගන්නේ නේ ඔව් ඔන්න යනවා එහෙනම් දාගත කට්ට සම්බෝල ඔන්න ඒක තමයි සිස්ටම් එකනේ අනිවාර්යයෙන් ලූලා පුලුටු කරගන්නවා තට්ටු සම්බෝලේ හදනවා ඒකත් එක්ක කට ගන්න ලබු රොටිය ලබුයි කංකුමුයි දැන් මේ අපේකට ලබු දළුයි පොලුයි නිකන් කාලම නිකන් උත්‍රායිනේ මොන වැලි ගෝව සම්බෝලේ ලබු රොටියත් එක්ක කන්න යන්නේ කවදාවත් හම්බෙච්ච නැති අද්දකීම් තමයි හම්බෙන්නේ. වැලිගොව මං කාලත් නෑ. කලම නෑ. මේ වගේ සම්බෝලයක් හදලා හිතා ගන්නවත් බෑ. අද ගොඩාක් වෙලාවක් වැය කරා මේ හදන්න. ඒ ඔක්කොම නිකන් කමක් නෑනේ. මෙච්චරහ කෑම කම වෙනවා කියන්නේ. ආ ඒකනේ. වැව් සාලේ ඇඹුලා. ඒක හදද්දිම මාරු සුවඳක් ආවේ. කෙලිම යනවනේ. ඕක කන්න ඕක කාලා බලන්න. නිකන් කාලා බලන්න ටෙම්පරේචර්.
ඒ මාළු වගේ වෙන රහක් තියෙනවා. ඒ කියන්නේ අපි දාපු පහේ ටික නෙමෙයි. මාළු වගේ වෙනම රහක් තියෙනවා. ඒක සාමාන්‍ය හිතන්න බෑ ඒක. බින්තුල ටෙම්පරාදුව රොටි කෑල්ලක් එක්ක කණ්ඩා යන්නේ. අය රොටියත් එක්කයි ඕන එකක් ආ. එළියයි කෑල්ලක් කවන්නනේ. ඒක අනේ ආන්ද වගේ දිගට හිටපගානේ. අයියා කිව්වේ මේ වැද්දම මේක නිකන් මේ කුකුල් මස් වගේ වෙනවා කියලා කිව්වනේ. කුකුල් මස්. මේකනම් මට ඔගුල ගැන දුකයි. මෙච්චර තැනක මේ වගේ රහ කෑමක් හම්බ වෙනවා කියන්නේ සමාවෙන්න හරි දුකයි මට. එච්චර රහයි. අම්මෝ කියලා වැඩක් නෑ රහ. මාරයි අයියේ. අම්මෝ එයානම් අදහන්න වටන කෙනෙක් බදා ගන්න ඉතන මට. එච්චර රහය හැම එකක්ම මාර අමුතුයි. අමුතු විදියට හැදුවෙත් මාර එක්ස්පීරියන්ස් එක. වැව් මාළු ಜಾති 7ක්. 7 විදිහකට හැදුවා අපි. බත් එක මේ අර ඒකත් නිකන් වෙනව පාටක් තියෙන බත් එක අර වංගෙඩිය කොටලා ගත්තුනේ. ඔව් වී වංගෙඩිය කොටලා අත්ත ඇහැලා ගත්තා. ආ ඒක නිකන් දුබුර පාට තියෙන. ඒ ටික ඔක්කොම බෙදාන හිමීට ඉඳලා කන්න ඕනේ. මේ හින්දා අපි දැන්ට සමු ගන්නම්. Thank you අය. අපිට මේ ලස්සන තැනකට එක්කන් ඇවිල්ලා ලස්සන ඩක් කරාට මල්ලිලා ටික ඔගලෙන් උදව්වටත් ගොඩක් ස්තුතියි. මං හිතනවා ඔගොල්ලෝ මං වගේම මේක එන්ජොයි කරන්න ඇති කියලා. මේ වගේ ලස්සන තැනක් බලලු වැව එයා පැත්තේ කලාවැව මේ පූජනීය නගරේ ලස්සන තැනක මාරම එක්ස්පීරියන්ස් එකක් තමයි අද ගත්තේ. එහෙනම් ලබන සතියෙත් මේ වගේ අමුතුම එක්ස්පීරියන්ස් එකක් එක්ක අපි ආයෙත් හම්බුමු. එතකන් පරිස්සමෙන් ඉන්න, සන්තෝෂෙන් ඉන්න, හොඳට කන්න, විසදුකු කවුට් අපි බලලු වැව ඉස්මත්ෙන් සමු ගන්නවා. ඔයගොල්ලන් ජය වේවා.